අයිබෝවන් දුවේ පුතේ විද්‍යාන්තල අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන සංවර්ධන අංශයේ ආගම්මා සාර ධර්ම ඒකකයේ මගින් අප ඔබ සමග මේ එක්වන්නේ 2020 වර්ෂයේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ බුද්ධ ධර්ම ප්‍රශ්න පත්‍රයේ පළවෙනි පත්‍රයේ විභාග උපකාරක වැඩසටහනක් සිදු කිරීම සඳහායි මෙහිදී අප ඔබව බොහොම ආදරෙන් පිළි අරගනිමින් අප මේ කටයුත්ත සඳහා ඔබත් සමග සූදානම් වෙනවා ඔබ දැන් පොතක් පෑනක් හැම අරගෙන ටිකක් හිත එකලස් කරගෙන අපිත් එක්කලා හොරාවකට අඩු කාලයක් මේ කටයුත්ත සඳහා සහසම්බන්ධ වෙන්න කියලා ආරාධනය කරනවා විශේෂයෙන්ම බුද්ධ ධර්ම විශේෂ සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් පැය 3ක කාලයක් ඔබ වෙත ලබා දෙනවා ඒ පැය 3ක කාලය තුල පළවෙනි පත්‍රයේට පැයක් හෝ දෙකක් ආදී වශයෙන් කාලය වෙන්වන්නේ නෑ දුවේ පුතේ කාලය වෙන්වන්නේ පැය 3ම පළමු පත්‍රයේ සහ දෙවන පත්‍රයේ කියන පත්‍ර දෙක සඳහා තමයි වෙන්වන්නේ පසු ආප ඔබට වෙනත් වැඩසටහනකින් ප්‍රශ්න පත්‍රයේ මූලික තොරතුරු පිළිබඳව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා දැනට ඔබට මම මේ ත්‍රිවේදී ඉස්වෙන මූලික තොරතුරු පිළිබඳව ඉතාම කෙටියෙන් සඳහන් කරනවා බුදු ධර්ම විශේෂ සඳහා කාලය පැය 3ක් ඉන් පළවෙනි පත්‍රයත් දෙවෙනි පත්‍රයත් ඔබ පිළිතුරු ලිවීම සඳහා මේ කාලය යොදාගත යුතුයි අප ඔබට උපදෙස් දෙනවා පළවෙනි පත්‍රය සඳහා බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට කාලය පැයකට අඩු ප්‍රමාණයක් හෝ කාලය පැයක් උපරිමයේ ලබා ගන්නා ලෙස මෙහිදී සඳහන් වන උපදෙස් පිළිබඳ ඔබේ අවධානය යොමු කළ යුතුයි ඔබ මේ වන විට පාසලේදී ඔබේ ගුරු භවතුන් යටතේ හොඳින් පුහුණු වෙලා තියෙනවා කෙටි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමේදී ඔබ විසින් පිළිපැදිය යුතු උපදෙස් පිළිබඳව නීති රීති පිළිබඳව එහිදී ඔබ ප්‍රශ්න පත්‍රයේ දී ඇති උපදෙස් මැනවින් කියවන විට ඔබට දැනෙනවා ප්‍රශ්න පත්‍රයේ දී ඇති කෙටි ප්‍රශ්න වලදී පිළිතුරු ලිවීමේදී නිවැරදි පිළිතුර හෝ වඩාත්ම ගැළපෙන නිවැරදි පිළිතුර තෝරාගෙන ඔබට ලබා දී ඇති පිළිතුරු ලිවීමට ලබා දී තිබෙන ඒ පිළිතුරු පත්‍රයේ කව ලකුණු කිරීම සිදු කළ යුතුයි එයිදී ඔබ හොඳ අවධානයෙන් යුතුව ප්‍රශ්නයේ කඳ හොඳින් කියවා මනවින් අවබෝධ කරගෙන ඉන් අනතුරුව ප්‍රශ්න පත්‍රයේ ඔබට ලබා දී ඇති ඒ ප්‍රශ්නයට අදාළ පිළිතුරු හතර පිළිබඳව ඉතාම මනවින් අවබෝධයෙන් කඳත් සමග ගැළපෙන ආකාරයට ඔබ පිළිතුරු සෙවිය යුතුයි එයිදී ඔබට මා නැවතත් අවධාරණය කරනවා නිතරම ඔබ පිළිතුරු හතරක් පිළිබඳව හොඳ අවබෝධයෙන් සිටිය යුතුයි නිවැරදි පිළිතුරු තෝරා ගන්නට ඒ අනුව වැරදි පිළිතුරු තුනක් ඉවත් කළ යුතුයි නිවැරදි පිළිතුරු තෝරා ගැනීම සඳහා එනිසා අප මේ වැඩසටහනෙන් ඔබට මේ නිවැරදි පිළිතුරු තෝරා ගැනීමේදී වැරදි පිළිතුරු හතර ඉවත් කරන ආකාරයේ පිළිබඳව කරුණු පැහැදිලි කරන නිසා දුවේ පුතේ මේ සඳහා ඔබේ වැඩි අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා ඉතින් අපි අද දවසේ මේ සියලු පාඩම් පිළිබඳව කතා කරන්නට කාලය නොමැති නිසා අපි තෝරාගත් එක් මාතෘකා දෙකක් පිළිබඳව ඔබ සමග සාකච්ඡා කරනවා මින් අනතුරුව මා ඔබට මේ පැහැදිලි කරන ප්‍රශ්න මීට පෙර වර්ෂවල 2016 සිට 19 දක්වා අප සාමාන්‍ය පෙළ බුද්ධ ධර්ම පළවෙනි පත්‍රයේ ලබා දී ඇති ප්‍රශ්න අපි යොදාගෙන තියෙනවා ඔබට කරුණු පැහැදිලි කරන්න ඒ නිසා ඔබ මේ පිළිබඳව අවධානය යොමු කරගනිමින් අප සමග එක්වන්නට ආරාධනය කරනවා හොඳයි චතුරාර්ය සත්‍ය සහ කර්මය කියන බුද්ධ ධර්ම ඉගැන්වීම පිළිබඳව තමයි දුවේ පුතේ අපි අද සාකච්ඡා කරන්නේ මේ මම ඉදිරියට කතා කරන ප්‍රශ්න සියල්ල ඔබට මීට පෙර ප්‍රශ්න පත්‍ර අරගත්තොත් ඒ ප්‍රශ්න පත්‍ර වල දකින්නට පුළුවන් හොඳයි අපි කාලය පිළිබඳව සැලකිලිමත් වෙලා චතුරාර්ය සත්‍ය සහ කර්මය පිළිබඳ මේ ඉගැන්වීම පිළිබඳව ඔබට එන ප්‍රශ්න කෙටි ප්‍රශ්න පත්‍රයේ එන ප්‍රශ්න පිළිබඳව එහෙනම් සාකච්ඡා කරන්නේ අපි එකින් එක ප්‍රශ්න සාකච්ඡා කරන විට ඔබට පැහැදිලි වේවි ඔබ කොහොමද කටයුතු කළ යුත්තේ පිළිතුරු හතර පිළිබඳව ඔබේ අවධානය යොමු කළ ගත යුත්තේ කෙසේද කඳ සමගය ගැළපිය යුත්තේ කෙසේද කියන එක පිළිබඳව දැන් හොඳ අවධානයෙන් යුතුව අපි කටයුතු කරමු හොඳයි එසේනම් අපි පළමු ප්‍රශ්නය හැටියට ඉදිරිපත් කරනවා පරපණ නැසීම සොරකම වැරදි කාම සේවනයේ යන අකුසල් තුනෙන් අරියට මගෙහි මේ අකුසල් පිළිබඳව අරියට මගෙහි සඳහන් වන ආකාරයට සම්මා දිට්ඨිය සම්මා සංකප්පයයි සම්මා කම්මන්තයයි සම්මා ආජීවයයි ආදී පිළිතුරු හතරක් අපට දීලා තියෙනවා. ඒතර අපි නැවත මේ කඳ දිහා බැලුවාම
අප ඒ කඳේ සඳහන් වෙන කාරණය අවබෝධ කරගන්න නම් දුවේ පුතේ පළමුවෙන්ම පිළිතුරු හතර පිළිබඳව ඔබට හොඳ දැනුමක් තිබෙන්න ඕන. ඔබට දැන් පැහැදිලි වෙනවා 10 ශ්‍රේණියේ පොතේ පාඩමක් තමයි මේ සඳහා යොදාගෙන තියෙන්නේ. චතුරාර්ය සත්‍ය පාඩමට අදාළව තමයි මේ ප්‍රශ්නේ අපෙන් අහන්නේ. ඒ නිසා දැන් මේ පාඩම ඔබේ මතකයට අරගනිමින් අපි පිළිතුරු හතර පිළිබඳව කෙටියෙන් සාකච්ඡා කරනවා. සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියන එක ඔබ මේ වෙන විට හොඳින් අධ්‍යයනය කරලා තියෙනවා. සම්මා දිට්ඨිය කියලා කියන්නේ නිවැරදි චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. එසේනම් කුමද්ද සම්මා දිට්ඨිය කියන්නේ අකුසලය අකුසල මූලය කුසලය කුසල මූලය ඒ ආදී වශයෙන් කුසලය කුසල විපාකය අකුසලය අකුසල විපාකයේ පිළිබඳව මනවින් අවබෝධ කර ගැනීම සම්මා දිට්ඨියයි. සම්මා සංකප්පේ කියනකොටම දුවේ පුතේ ඔබට කරුණු පැහැදිලි වෙනවා. ඔබේ ගුරු බවතුන් ඔබට මේ පිළිබඳව පැහැදිලි කරලා දීලා තිනවා. සම්මා සංකප්පේ කියලා කියන්නේ නිවැරදි වූ කල්පනාව. මොනවා පිළිබඳවද ඔබ කල්පනා කළ යුත්තේ? පළමුවෙන්ම ඔබ කල්පනා කළ යුතුයි පංචේන්ද්‍රයන් පිනවීමෙන් වෙන් වෙන්නේ කෙසේද? ඒ පළවෙනි සංකප්පය. සංකප්පය යටතේ තවත් කරුණු දෙකක් පැහැදිලි කරනවා. ඊළඟ එක තමයි ප්‍රාණඝාතයෙන් ඔබ වළකින්නට ඕන කොහොමද? සත්ත්ව හිංසාවෙන් ඔබ වළකින්නට ඕන කොහොමද? මේ පිටිපදව කරුණු පැහැදිලි කරන්නේ සම්මා සංකප්පේ. ඒ වගේම සම්මා කම්මන්තේ කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව ඔබ මීට පෙරත් අවබෝධ කරගෙන තියෙනවා. සම්මා කම්මන්තේ සහ සම්මා ආජීවයේ ඔබ හුඟක් වෙලාවට මාරු කරගන්නවා. සම්මා කම්මන්තයෙන් ඔබ හිතනවා කර්මාන්තය කියලා. නෑ දුවේ පුතේ, සම්මා කම්මන්තය කියන්නේ මා නැවත පැහැදිලි කරනවා ඔබ විසින් කළ යුතු වැරදි කරුණු තුනකින් මිදීම ප්‍රාණඝාතය අදත්තා දානය සහ කාම මිත්‍යාචාරයෙන් වෙන් වී ජීවිතය ගත කිරීම සම්මා කම්මන්තය. එසේනම් සම්මා ආජීවය කියන්නේ බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලි කියලා තියෙනවා. ආජීවය කියන්නේ ජීවත් වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ගය. ඒ රැකියාව වෘත්තිය වනවා. එනිසා සම්මා ආජීවයට බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිවැරදි රැකියාවල නිරත වීම ඔබ සිදු කළ යුතුයි. මොනවද මේ රැකියා? ඕදුවේපිට ඔබට පැහැදිලි වෙනවා. ඒ රැකියා තමයි ගව කර්මාන්තය, ඒ වගේම ගොවිතැන, බෙල්ලඳාම, රාජ්‍ය සේවය, නිවාස ආශ්‍රිතව සිදු කරන කුඩා කර්මාන්ත, ඒ සියල්ල තව කෙනෙකුට හානියක් නොවන කර්මාන්ත විය යුතුයි. දැන් ඔබට මේ පිළිතුරු හතරම බොහොම පැහැදිලි වන විට ඔබට පුළුවන් මේන් වැරදි පිළිතුර ඉවත් කරන්න. දැන් අපි මේ කිව්ව කාරණා වලින් මේ කඳේ තියෙන කරුණ ඔබට පැටහිලා ඉවරයි. පරපණ නැසීම, සොරකම, වැරදි කාම සේවනය යන අකුසල් තමයි මේ සඳහා ගන්නේ. එහෙනම් ඒ අකුසල් වලින් මිදීම කුමක්ද කියන එක පිළිබඳව ඔබට දැන් පැහැදිලි වෙනවා. අපිට මේ පළවෙනි පිළිතුරු දෙකම ඉවත් වෙනවා. ඒකෙන් ඒ දෙක මේ පිළිතුරට අදාළ නොවන නිසා ඊළඟට ඉවත් වෙන පිළිතුර තමයි සම්මා ආජීවය. දැන් ඉහත කඳෙහි සඳහන් වන ප්‍රශ්නයට අදාළ පිළිතුර සම්මා කම්මන්තේ බව ඔබට බොහොම පැහැදිලි. හොඳයි, දැන් අපි දෙවෙනි ප්‍රශ්නයට යනවා. දෙවෙනි ප්‍රශ්නේ තමයි විභව තණ්හා යනුවෙන් හඳුන්වන්නේ. දුවේ පුතේ, දැන් ඔබගේ අවධානය යොමුවන්නට ඕන චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍ය, ආර්ය සත්‍ය හතරෙන් විභව තණ්හාව යන කොටස ඔබ ඉගෙනගෙන තියෙන්නේ මොන සත්‍යයේද? ඔව්, ඔබට දැන් මතක් වෙනවා දුකට හේතුව තමයි තණ්හාව. තණ්හාව, තෘෂ්ණාව පිළිබඳව ඉගන්වන්නේ දෙවන ආර්ය සත්‍ය. මොකද දුවේ පුතේ දෙවන ආර්ය සත්‍ය? දෙවන ආර්ය සත්‍ය තමයි දුකට හේතුව. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. දුක්ඛ සමුදය ආර්ය සත්‍යයේ සඳහන් වන දුකට හේතුව තෘෂ්ණාව බවත්, එම තෘෂ්ණාව කොටස් තුනකින් පෙනී සිටිනවා. මොනවද කොටස් තුන? කාම තණ්හා, භව තණ්හා සහ විභව තණ්හා දුවේ පුතේ. එතකොට අපෙන් අහන්නේ විභව තණ්හාව යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්ද කියලා. එතකොට අර ඉහත පිළිතුරු අපි සඳහන් කළ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන කරුණු තුන ඔබට මා ඉතාම කෙටියෙන් අවබෝධ කරන්නම්කො. කාම තණ්හා කියන්නේ මුළු ජීවිත කාලය තුළම කම් සැප විඳමින් පසඳුරන් පිනවීමට ඇති දැඩි කැමැත්ත. භව තණ්හාව කියන්නේ මරණින් මතු නැවත නැවත ඔබ කැමති විනවන්නට පුළුවන් වෙනත් භවවල ඉපදීමට ඇති දැඩි කැමැත්ත. කාම භවවල උපදීමට ඇති දැඩි කැමැත්ත. විභව තණ්හා කියලා කියන්නේ එය හොඳින් අවබෝධ කරගන්න. විභව තණ්හා යනු
නැවත උපතක් නැත යන මිත්‍යා දෘෂ්ටික හැඟීම මේ කරුණු තුන ඔබට හොඳට පැහැදිලි කරගත්තාම දැන් මෙම ප්‍රශ්නයට පිළිතුරු බොහොම පහසුවෙන් හොයාගන්න පුළුවන් දැන් අපි නැවත බලමු ප්‍රශ්නය විභව තණ්හාව යනුවෙන් හැඳින්වෙන්නේ පිළිතුරු තුන කියවමුකෝ පරලොවක් ඇතැයි විශ්වාස කිරීම එය නොවන බව ඔබට පැහැදිලි මෙලව පරලොව දෙකම පිළිගැනීම එයත් නොවන බව ඔබට පැහැදිලි මොකද ඔය විභව තණ්හාව කියන එක අපි පැහැදිලි කළා මොකද්ද විභව තණ්හාව කියන්නේ නැවත උපතක් යන මිත්‍යා දෘෂ්ටික හැඳීමේ හැඳින්වීම හේතු කොටගෙන හැඟීම හේතු කොටගෙන මෙලවදී හැකිතරම් සැප සම්පත් විඳීම ඒ පිළිතුර අපට තාම හම්බුනේ නැහැ නේ පුතේ බලමු තුන්වෙනි පිළිතුර දිගින් දිගටම සසර නැවත විඳීමට ඇති ආශාව අපි ඒක හැඳින්වුවේ භව තණ්හාව කියලානේ ඒකත් නෙවෙයිනේ පිළිතුර එහෙනම් බලමු හතරවෙනි පිළිතුර පරලොවක් නැත යන පිළිගැනීම මත මෙලව හැකිතාක් සැප විඳීම එහෙනම් දුවේ පුතේ අපට පිළිතුර දැම් බොහොම පැහැදිලිව හම්බ වෙලා තියෙනවා මේ පිළිතුරු තුන ඉවත් වෙනවා අපෙන් ඒවා වැරදි පිළිතුරු ඒවා වැරදි හැටියට අපි ඉවත් කරනවා නිවැරදි පිළිතුරු තමයි හතරවන පිළිතුර දැන් ඔබට ඒක පිළිබඳව පැහැදිලි අපි යනවා දුවේ පුතේ ඊළඟ ප්‍රශ්නයට ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ අකුසලයේද අකුසල මූලයේද කුසලයේද කුසල මූලයේද අකුසලය විපාකයේද කුසල විපාකයේද දැන දක්නා ඥානය අරියටගෙ මගේ දැන් මම ඔබට කරුණු පැහැදිලි කළා මුලදී මේ පිළිබඳව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඔබ හොඳට මැනවින් අධ්‍යයනය කළ යුතුයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දැන් අපි බලමු මේ පිළිතුරු හතරේ තියෙන ආර්ය මාර්ගයන් මොනවද කියලා. එතකොට සම්මා කම්මන්ත. සම්මා කම්මන්ත කියන එකෙන් අපි කිව්වේ ඔය ඉත පෙරත් කිව්වනේ කල යුත්තේනේ මොනවද කල යුත්තේ? ප්‍රාණඝාතය, අදත්තා දාණය, කාම මිත්‍යාචාරය කියන වැරදි වලින් මිදීමට ගන්නා උත්සාහය සම්මා කම්මන්ත. සම්මා ආජීවය කියන්නේ මීට පෙර ප්‍රශ්නෙදි සාකච්ඡා කළා මම ඒත් නැවත මතක් කරනවා. සම්මා ආජීවය කියන්නේ යහපත් ජීවිතයක් ගත කරන්නට ගන්නා රැකියාව. මොනවද රැකියාව කියන එක ඔබට දැන් මතකයට එනවා. සම්මා වායාමී කියන්නේ පුතේ වෑයම් හතරක්. මොනවද වෑයම් හතර කියලා ඔබට තේරෙන්න සරලව කිව්වොත් ඔබ මීට පෙර ඉගෙනගෙන තියෙනවා. නමුත් මම මතක් කරනවා සම්මා වායාමී කියලා කියන්නේ කරන කුසල් වැඩි දියුණු කිරීම, නොකල කුසල් කිරීම, කරන අකුසල් නැවැත්වීම සහ නොකල අකුසල් නොකර සිටීම මේ කියන කරුණු හතරට කියනවා සම්මා වායාමී. සම්මා දිට්ඨිය කියන එක පිළිබඳවත් අපි කරුණු පැහැදිලි කරගන්න ඕනේ. සම්මා දිට්ඨිය කියන්නේ අකුසලයයි අකුසල මූලයයි, කුසලයයි කුසල මූලයයි, අකුසලයයි අකුසල විපාකයයි, කුසලයයි කුසල විපාකයයි පිළිබඳ නිවැරදිව දැනගත යුතු දැක්ම. එහෙනම් අපිට බොහොම පැහැදිලිව දැන් පේනවා මේ පිළිතුර අපි අර ආර්යයන්ගේ මගේ මාර්ගාංග ටික නිවැරදිව දැනගැනීමෙන්ම අපට පුළුවන් පිළිතුර තෝරගන්න. එහෙනම් දුවේ පුතේ අපි දැන් බොහොම පැහැදිලිව අපිට පේනවා මේකෙදී මේ ඉහත පිළිතුරු 1 2 3 පිළිතුරු වැරදි හැටියට ඉවත් වෙනවා. සම්මා දිට්ඨියට තමයි කඳ නිවැරදිව අපට මඟ පෙන්වන්නේ. කඳට ගැළපෙන පිළිතුර තමයි සම්මා දිට්ඨිය නම් වේ. හොඳයි දුවේ පුතේ අපි ඊළඟ ප්‍රශ්නයටත් යමුකෝ. ඊළඟ ප්‍රශ්නෙට යන්නේ ඉස්සෙල්ලා ඔබට තිරේ දිස් වෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේකෙදී මම ඔබට අවධානය කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊළඟ ප්‍රශ්නයේදී ඔබට ගැටළු සහගත තත්වයක් එන නිසා ඒක නැවත ඔබට තේරුම් අරගෙන ඒ ගැටළුවෙන් මිදෙන්න තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ත්‍රිශික්ෂාවට බෙදා දී ඇති අයුරු පැහැදිලි කරන්නේ. දැන් මෙතෙන්දී මම ඔබට ආරාධනය කරනවා මම ප්‍රශ්නයේදී පැහැදිලි කරන්නම්. ඒ වගේ ප්‍රශ්න පස්සේ අහනකොට ඔබ කටු කොළයක එම නැත්නම් පිළිතුරු ලියන කොළේ අර වෙනත් කොළයක් ඉල්ලගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවැරදිව ලියා ගන්නවා. පුළුවන් නේ පුතේ? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මෙහෙම නිවැරදිව ලියාගෙන පහසුම ලේසිම ක්‍රමේ තමයි පුතේ උඩ ඉඳන් පල්ලෙහාට 2 3 3 කියලා සංකලවර හඳා ගන්න. මොකද්ද? උඩම දෙකට සංකලවර හඳානවා, ඊළඟ තුනට සංකලවර හඳානවා, ඊළඟ තුනට සංකල. එතකොට මේ කියන මාර්ගාංග ටික ඔබ දැන් වෙන් කරගත්ත 2 3 3.
प्रज्ञा ඊළඟට ලියනවා සීල ඊළඟට ලියනවා සමාධි දැන් මේ ඔබ නම් කලේ ත්‍රිශික්ෂාවනේ දැන් අපි ආර්ය ශ්‍රාංගික මාර්ගය ත්‍රිශික්ෂාවට බෙදාගෙන ඉවරයිනේ දුවේ පුතේ දැන් අපිට ඊට පසු අහන උගා ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න මේක පහසු වේ හොඳයි අපි බලමුකෝ අපි අහන ප්‍රශ්නේ මොකද්ද කියලා මෙන්න ප්‍රශ්නේ හතරවෙනි ප්‍රශ්නය ත්‍රිශික්ෂාවේ සීල ශික්ෂාවට අයත් නොවන මාර්ගාංග එවන්නේ ඔන්න දැන් මම ඔබට අවධානය කරනවා පුතේ ගැටළු සාගත තත්වයකින් මිදෙන හැටි මේ ඔබට පේනවනේ මේ කඳේ අහනවා අපට නොවන කියන වචනේ යෙදිලා ඔබට මම ඉදිරියේදී කිසියම් හෝ ප්‍රශ්නයකදී නොවන කියන වචනය යෙදෙන හැම විටම ඔබ තේරුම් ගන්න ඕන පුතේ නොවන්නේ කියන කොටම වන්නේ කියලා පිළිතුරු තුනක් එනවා ඒ කියන්නේ නොවන්නේ කියන්නේ එක පිළිතුරක් වන්නේ කියලා තවත් පිළිතුරු තුනක් තියෙනවා කියන එක පැහැදිලිනේ පුතේ දැන් නොවන කියන වචනේ යෙදෙනකොට හරි පිළිතුරු තුනක් හැම විටම යෙදෙනවා එතකොට මේ හරි පිළිතුරු තුන ඉවත් කළාම අපට ඉතුරු වෙන්නේ නොවන්නේ කියන පිළිතුර දැන් ඔබට අවබෝධයිනේ අපි බලමුකෝ මේකද පිළිතුරු හොයන හැටි ඔන්න දැන් අපි පිළිතුරු හොයන්න ඉතින් පිළිතුරු හතර සරලව තේරුම් ගන්න එපා සම්මා ආජීවේ මම නැවත සිහිපත් කරන්නේ යහපත් ජීවන වෘත්තිය සම්මා වාචා මිදෙසලා අපි පැහැදිලි කරගන්න බැරි වෙච්ච නිසා ඔන්න මම පැහැදිලි කරනවා සම්මා වාචා කියන්නේ නිවැරදි වචන හතරනේ දුවේ පුතේ ඔබට මතකනේ බොරු කීමෙන් වැළකීම කීලං කීමෙන් වැළකීම පරුස වචන කීමෙන් වැළකීම හිස් වචන කීමෙන් වැළකීම ආදී කියන කරුණු හතරක් බොරු කීම කීලං කීම පරුස වචන කීම හිස් වචන කියන මේ වැරදි වචන හතරෙන් වැළකීලා යම් කෙනෙක් වචන භාවිතා කරනවා නම් සම්මා වාචා සම්මා කම්මන්ත කියන එක මම පැහැදිලි කරන්නේ මේ පෙර නිවැරදි කළ යුක්ත මොනවද කාම මිත්‍යාචාරය ඒ වගේ පරපණ නැසීම සොරකම් කිරීම කාම මිත්‍යාචාරය කියන මේ වැරදි තුනෙන් මිදීමනේ සම්මා කම්මන්ත සම්මා වායාමයේ මේ දිස්සර පැහැදිලි කළානේ වෑයම් හතර උපන් කුසල් නූපදී උපන් කුසල් වැඩි දියුණු කිරීම නූපන් කුසල් ඉපදවීම උපන් අකුසල් නැති කිරීම නූපන් අකුසල් නූපදීම ආදී කාරණා කියන එක පැහැදිලිනේ එතකොට දැන් පුතේ මේ පිළිතුරු හතරම තේරෙනකොට දැන් ත්‍රිශික්ෂාවේ සීල ශික්ෂාවට අයත් නොවන්නේ දැන් අර මම ඔය ඉස්සෙල්ල ඔබට පැහැදිලි කළා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ත්‍රිශික්ෂාවට බෙදලා දැන් ඔබට තේරෙනවා ඇති අයි මම ඒක ඉස්සෙල්ල පෙන්වුවේ කියලා අපි බලමු මේ සීලය කියන වචනේ තේරුම සීලය කියන්නේ කය වචනේ සංවර බව කය වචනේ සංවර බවට අදාළ කාරණාවක් දැන් මේකේ සඳහන් වෙනවා දැන් ඔබට මේකෙදී අපිට හොයාගන්න පුළුවන් දැන් ඔන්න මම ආයෙ නැවත මතක් කළා සීලයට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මාර්ගාංග තුන තමයි සීලයට අයත් වන්නේ දැන් අපි බලමු පුතේ එහෙනම් දැන් සීලයට අයත් නොවන එක මොකද්ද සම්මා ආජීවය සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා වාය දැන් කය වචනේ සංවර වෙන ඒවට මොනවද අයිති වෙන්නේ කියලා අපි බලමුකෝ ඔබ කය වචනේන් තමයි යහපත් ජීවිතයක් ගත කරන්න කරන රැකියාව වාචා කියන්නේ නිවැරදි වචනේ වචනයෙන් වෙන වැරද නිවැරදි කරගෙන සම්මා කම්මන්ත කියන්නේ කළ යුත්ත එතකොට පුතේ මේ කරුණු තුනම අයිති වෙන්නේ සීලයටනේ එතකොට ඒ පිළිතුරු තුන ඉවත් වෙන්න ඕනනේ දැන් ඉතුරු වෙන්න ඕන නොවන එකනේ අපි බලමු නොවන එක මොකද්ද කියලා දැන් මේකෙන් බොහොම පැහැදිලිව පේනවා වායාමයේ තමයි නිවැරදි පිළිතුර බවට පත් වෙන්නේ මම ඔබ නැවත වරක් ඔබට පැහැදිලි කරනවා මෙවන ප්‍රශ්න මේ වගේ ප්‍රශ්නයකදී නොවන්නේ කියලා පිළිතුර අපෙන් අහනකොට වන්නේ කියලා නැත්තම් නිවැරදි වියේතුයි කියන පිළිතුරු තුනක් ඉවත් වී යන බව නැවත අවධාරණය කරනවා. ඒකට සම්මා වායාමයේ තමයි එහි පිළිතුර. හොඳයි අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ත්‍රිශික්ෂාවේ සමාධි ශික්ෂාවට අයත් නොවන මාර්ගාංගේ වන්නේ. දැන් ඔබට පැහැදිලි වෙනවා පුතේ මීට ඉස්සෙල්ලත් ඇහුවේ ප්‍රශ්නේ නොවන්නේ කියලා දැනුත් අහන්නේ නොවන්නේ. ආයේ ත්‍රිශික්ෂාවේනේ අපි අර මුලදිම අරගත්ත ත්‍රිශික්ෂාව දැන් ඔබට මතකනේ. ත්‍රිශික්ෂාවේ සමාධි ශික්ෂාවට අයත් වන්නේ දැන් අපි ප්‍රඥා සීල සමාධි කියලා වෙන් කරගත්තානේ 2යි 3යි 3යි කියලා වෙන් කරගත්තානේ එහෙනම් අවසාන තුනනේ දැන් මේ සමාධියට අයත් වන්නේ දැන් ඔබේ මතකය අවබෝධ කරගන්නක දුවේ පුතේ සමාධියට අයත් වන කරුණු මොනවද සමාධියට සම්මා වායාම සම්මා සති සම්මා සමාධි හොඳයි මෙන්න මේ කියන
මාර්ගාංග නැති පිළිතුර තමයි අපි සොයන්න ඕන. ඉතින් සම්මා ආජීවය කුමක්ද කියලා මතකයි. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. බොහොම පැහැදිලිව පේනවා පුතේ දෙවැනි තුන්වැනි හතරවැනි පිළිතුරු අයිති වෙන්නේ සම්මා සමාධියට. එහෙත් අපෙන් අහන්නේ සම්මා සමාධියට අයත් නොවන පිළිතුරනේ. එහෙනම් පුතේ සම්මා ආජීවය මේ සම්මා සමාධි කියන समाधि शिक्षावट आयात्वाने शिक्षावे समाधि शिक्षावट सम्मा आजीव आयात्वेन्ने मुनोद आयात्वेन्ने सम्मा वायाम सम्मा सति सम्मा समाधि इतकोटे ए पिलितुरुतुन इवात्वेन्नटोन इतकोटे तमाई अपट निवेरदी पिलितुर इतिरी वेन्ने सम्मा आजीव आयात्वाने सीले कोटसट इतकोटे एनांग उबड़ पहदिरी वेनवा उब नुवन्ने कियन अवस्थावक කොහොමද කටයුතු කරන්නට ඕන ප්‍රශ්නකට පිළිතුරු ලියන්න ඕන කියන එක පිළිබඳව. හොඳයි අපි 6 වෙනි ප්‍රශ්නේ බලමු. නූපන් අකුසල් නූපද වීම, උපන් අකුසල් නැති කිරීම, නූපන් කුසල් ඉපද වීම, උපන් කුසල් වැඩි දියුණු කිරීම යන චතුර්විධ ක්‍රියාමාර්ගයන් නිදීම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අන්තර්ගත වන්නේ කුමන මාර්ගාංගයටද? इतकोट पुते मंग ओडिस्ट पेहदी कलाचा सम्मा कम्मांत सम्मा आजीव सम्मा वायाम के मार्गांग हतर पिली बांधव दंग मंग आई पेहदी करे काले पिली सल की मतला दंग इतकोट सम्मा वाचा वलट ऐति पेहदी ने पलवे पिली तुरा इवत्ट सम्मा वाचा के निवेद वचन हतर एक अपेहण සම්මා කම්මන්ත කියන්නේ මොකද්ද? සම්මා කම්මන්ත කියලා ඔබට දැන් ඔන්න ආයෙ මතක් වෙනවා කළ යුතු කාරණු. පරපණ නැසීම, සොරකම සහ කාම මිත්‍යාචාරයෙන් ඉවත් වෙන්න ඕන. ඒ වගේම සම්මා ආජීවය කියන්නේ නිවැරදි වෘත්තියනේ. එතකොට ඒ පිළිතුරත් ඔබට මතකයි. සම්මා වායාමය කියන්නේ අන්න දැන් ඔබට එනවා පිළිතුර. වෑයම් හතර මොනවද? කුසල් අකුසල් පිළිබඳව, ඉපදවීමයි, නූපදවීමයි. ඒ අනුව ඉහත තියෙන प्रश्ने कदट समान पिरी समान वेन्नी अहन्य मुकद्द सम्मा वायामे पिरिबंदु ए अनुभूति अबट एक देख तुनकियन्न पिलितुर तुन इवत करला हतरवेन पिलितुर पिलितुर हटियट तोरागनीमे हकियाव शक्ति ओबट तियेनो हुदाई अभी तवत् प्रश्नेकट यमुको ए प्रश्ने तमाई पस्कम सपतिन निक्मीम अनुन नुनेसी महा अनुंट हिंसा नोकिरीम සංකල්පනාවක් වන්නේ දැන් උතන ඔබ බුද්ධිමත් නම් පිළිතුර මොකද්ද කියන එකට පුංචි වචනයක් මේකේ ඉදිරියට තියෙනවා මොකද්ද සංකල්පනාවක් වන්නේ එහෙනම් සංකප්පය සංකල්පනාව කියන එක එක ළඟ යනවා කියලා ඔබට දැනෙන්න පුළුවන් ඒක හරි පුතේ ඒත් අපි මේ වගේ ප්‍රශ්න වලදී කලබල වෙන්නේ නැහැනේ අපි නිවැරදිද කියලා බලන්න පිළිතුරු හතරම අධ්‍යයනය කරන්න ඕනනේ සම්මා දිට්ඨිය කියන එක පිළිබඳව මම නැවත අවබෝධ කරන්න යන්නේ නැහැ. ඔබට දැන් මතකයි මොකද්ද සම්මා දිට්ඨිය කියන්නේ කියලා. සම්මා සංකප්පය කියන එකත් ඔබට පැහැදිලිනේ. මොකද්ද? යහපත් වූ කල්පනාවන් මොනවද කියලා අපි පැහැදිලි කළා. ඒක සම්මා කම්මන්ත කියන්නේ මොකද්ද? කළ යුතු කාර්යයන්නේ. සම්මා ආජීවය කියන්නේ රැකියාවනේ. දැන් ඔබට පැහැදිලි ඉතාම ලේසියෙන්ම කල්පනාවන් තුනක් පිළිබඳව ඊට සඳහන් කරන මොනවද? පස්කම් සැපදීන්, නෙක්ඛම්මේන්, ඉවත් මේම නැත්තම් පස්කම් සැපතින් නික්මීමත් අනුන් නොනැසීම ප්‍රාණඝාතයෙන් ඉවත් වීමත් අනුන් හිංසා නොකිරීමත් කියන කරුණු තුන පැහැදිලි කරන්නේ සම්මා සංකප්පය. ඒ අනුව අපට බොහොම පැහැදිලිව පේනවා පිළිතුර සම්මා සංකප්පය. හොඳයි මුතේ. අපි ඊළඟට තවත් ප්‍රශ්නයකට යනවා. දැන් අපි මෙතෙක් කතා කළේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දැන් අපි කර්ම විශ්ේ පිළිබඳවත් ප්‍රශ්න කිහිපයක් ඔබ සමග සාකච්ඡා කරනවා. හොඳයි කර්ම විශ්ේදී ඔබ මුලින් අධ්‍යයනය කළා විශේෂයෙන්ම මේ ප්‍රශ්න බොහොමයක් මේ ඉදලා තියෙන පුතේ 10 පොතින්. ඒ නිසා 10 11 පොත් දෙකම හරිම වැදගත් ඔබට. 10 11 පොත් දෙකෙන්ම තමයි ප්‍රශ්න සකස් වෙන්නේ. පාඩම් 46ක් ඔබ වෙනුවෙන් ප්‍රශ්න සකස් කිරීමට ඉදිරිපත් වෙනවා. එහිදී දැන් මේ කර්ම විශ්ේ පිළිබඳව 10 දී ගණගත් පාඩම පිළිබඳව ඔබගේ මතකය අවදි කරන්නටයි සූදානම් වන්නේ. මොකද්ද පුතේ දැන් ප්‍රශ්නය ditta dhamma vedaniya karma නමින් හැඳින්වෙන්නේ. එතකොට ඔබ කර්මයේ ප්‍රවේද පිළිබඳව හොඳට අධ්‍යයනය කරලා තියෙනවා. කර්මය විපාක දෙන ආකාර හතරක් පිළිබඳව මේ සඳහන් දෙනවා කාලයානුව. එහෙනම් කර්මයේ විපාක දෙන කාලානුව කරුණු හතරක් ඔබ ඉගෙනගෙන තියෙනවා.
දිට්ඨධම්ම වේදනීය උපපජ්ජ වේදනීය අපරාපරිය වේදනීය සහ අවෝසියන කර්ම එනම් දිට්ඨධම්ම වේදනීය කියන එක පිළිබඳව පුතේ ඉතින් උප ප්‍රායෝගිකවත් හොඳට මෙහෙතර තියන්නේ නොඑක් නොඑක් ජීවිත අවස්ථාවල කියනවනේ ඔය නම් දිට්ඨධම්ම වේදනීය කර්මයක් නේ විපාක දීලා තියෙන්නේ කියලා ඒත් පුතේ ඉතින් අපි මේ ප්‍රශ්නවල පිළිතුරු තුන හතර පිළිබඳවත් අවධානය යොමු කරමු මොකද දැන් දිට්ඨධම්ම වේදනීය කියන්නේ ඔබ දන්නවා හොඳටම මෙලවදි කරන කුසල් අකුසල් මෙලවදි විපාක දීමනේ හොඳයි එහෙනම් අපි මේ කරුණු හතර නැවත පොඩ්ඩක් කෙටියෙන් මතක් කරමු උපපජ්ජ වේදනීය කියලා කියන්නේ දෙවන ආත්ම භවයේදී මරණින් පසු ඊළඟ ආත්ම භවයේදී පමණක් විපාක දෙන කර්මනේ අපරාපරිය වේදනීය කියන්නේ දුවේ පුතේ ඒ දෙවන ආත්ම භවයෙන් පස්සේ නිවන් දක්නා ජාති දක්වා උඹ පසුපස එමින් ඔබට විපාක දෙන කර්මනේ අහෝසි කර්ම කියන්නේ දුවේ පුතේ අහෝසි වෙලා යන විපාක දීමට ඉදිරිපත් නොවන කර්ම කියලා ඔබ ඊටාම කෙටියෙන් පැහැදිලි කරගත්තනේ දැන් අපි බලමු ප්‍රශ්නෙට පිළිතුර මොකක්ද කියලා එහෙනම් පුතේ පළවෙනි පිළිතුර තමයි මෙලවදීම විපාක දෙන කර්මය. ඔව් ඔබට දැන් මේ වෙනකොට පිළිතුර පැහැදිලි. ඒත් මම ඔබට ආරාධනය කරනවා තවත් ඊටත් වඩා ගැළපෙන පිළිතුරක් තියෙනවාද කියලා සොයන ඔන්න ඔබට දැන් මම අවධානය කරනවා දැක්ක ගමන් එකපාරටම මේ පිළිතුර හරි කියලා හිතුවත් ඒක හරි පිළිතුර හැටියට එකපාරටම කියන්න යන්න එපා. නිශ්චිත කරගන්න එපා. තව පිළිතුරු තුනක් අපි අධ්‍යයනය කරන්න ඕන. विपाक කර්මයේ විපාක දෙන කාල හතර හේ නිසා පුතේ ඔබට ඒ කරුණු හතර මතක තබා ගැනීමෙන් මේක නිවැරදිව තෝරා ගන්න පුළුවන්. දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියලා කියන්නේ මෙලවදිම විපාක දෙන කර්ම බව පැහැදිලි. එහෙනම් පිළිතුර හරි පළවෙනි පිළිතුර. හොඳයි දුවේ පුතේ. දැන් අපි බලමු ඒ විශේෂම අදාළ කර්ම විශේෂම අදාළ ඊළඟ ප්‍රශ්නයක් මොකද්ද? මේ නවවෙනි ප්‍රශ්නේ බලමුකෝ. විපාක දෙන ආකාරය අනුව යමක ජීවිත පුරුද්දක් ලෙස නිතර නිතර කරන කර්ම හා කලින් කරන ලදුව නිතර සිහි කරන කුසල අකුසල චේතනා දැන් අපෙන් අහන්නේ ඒ කියන කඳට අදාළ පිළිතුර මොකද්ද මේ පිළිතුරු හතරෙන් දැන් ඔන්න මම මේකේදී ඔබට මතක් කරනවා විෂය කරුණ මොකද්ද කර්මය විපාක දෙන ආකාරය කර්මයේ විපාක දෙන ආකාර හතර උපුතේ ඔබට මතකයි ඕන දැන් සිහිපත් වුණා ගරුක කර්ම ආසන්න කර්ම ආචින්න කර්ම කටත්තා කර්ම මොනවද පුතේ ගරුක කර්ම කියන්නේ ගරුක කර්ම කියන්නේ කුසල අකුසල දෙපක්ෂේම ඊටාම ප්‍රබලම කර්ම මොනවද කුසල පක්ෂයේ ධ්‍යාන සමාපatti ලබා සිටීම ප්‍රථම ධානයේ ද්විතීයේ තෘතීයේ චතුර්ථ මේ ආදී ධ්‍යාන සමාපත්තිය වලට සමවැදීම පංච අභිඥා ලැබෙනවා ඒ වලට සමවැදෙනකොට ඒවා අවබෝධ කර ගැනීම තමයි කුසල අකුසල පක්ෂයේ උපුතේ ඔන්න දැන් ඔබට විශේෂ කරුණක් මතක් කරනවා සිහිපත් කරගන්නකෝ අකුසල කර්ම පහක් තියෙනවා අපි කියනවා පංචානන්තරී අකුසල කර්ම බුදුහාමුදුරුවෝ බොහොම පැහැදිලි කරලා දීලා තියෙනවා මව මැරීම පියා මැරීම රහතුන් මැරීම බුදුන්ගේ ඇඟේ ලේ සැලවීම සහ සංගමේදී කියන කරුණු හතර කරුණු පහ අකුසල පක්ෂයේ ගරුක කර්ම. එතන කුසල අකුසල දෙපක්ෂයේම දැන් කරුණු පැහැදිලි කරගත්තා. එහෙනම් ගරුක කර්මය මොකද්ද කියලා දැන් පැහැදිලි. ඒ වගේම තමයි ආසන්න කර්ම කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් මරණාසන්න කාලයට ආසන්නේ යමෙක් යම් කිසි දෙයක් සිහියට නගා ගන්නව නම් කළ දෙයක් ඒ ආසන්න කර්මනේ. ආචින්න කියනකොටම ඔබට පැහැදිලි වෙන්නේ ජීවිත කාලය තුලම ඔබ විසින් පුරුදු පුහුණු කරන ලද කුසල හෝ අකුසල කර්මයක් කියන එක කටත්තා කර්ම කියන්නේ එතරම් ප්‍රබල ප්‍රතිසන්දියක් ලබා දීමට නොහැකි කර්මවලට අපි කියනවා කටත්තා කර්ම කියලා. එතකොට එහෙනම් දැන් අර කඳට අපි ආයේ මොකද විපාක දෙන ආකාරය අනුව යමුකු ජීවිත පුරුද්දක් ලෙස අන්න දැන් අපට බොහොම පැහැදිලි ජීවිත පුරුද්දක් ලෙස කළා අවසානයේ මතකයට එනවනම් අපි ඒවට කියනවා මොනවද මෙන්න අපේ පිළිතුර පැහැදිලි ඔබට ආචින්න කර්ම. ඒතර ආචින්න කර්ම කිව්වේ ජීවන පුරුදු අවසාන මොහොතේ සිහියට නැගීම. හොඳයි දුවේ පුතේ. අපි දැන් යමු ඊට පස්සේ 10 වෙනි ප්‍රශ්නයට.
දහවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රතිසන්දිය ලබා දීමට ඉවහල් වෙන කර්මය. ඔන්න දැන් අර කර්මේ පාඩමේ තවත් ප්‍රභේද හතරක් ඔබේ මතකයට එන්න ඕන. මොනවද ඒ? කර්මයේ කෘත්‍ය. කර්මයේ කෘත්‍ය හතර ඔබේ මතකයට එනවා. මොනවද දුවේ පුතේ? ජනක කර්ම, උපස්තම්භක කර්ම, උපපීඩක කර්ම, උපඝාතක කර්ම. හොඳයි. ජනක කර්මය කියලා කියන්නේ ප්‍රතිසන්දිය ලබා දෙන කර්මය. තම කෙටියෙන් කියනවා උපස්තම්බන කර්ම උපස්තම්බක කියලා කියන්නේ ඔසවා තබනවනේ. ඒ කියන්නේ ජනකයෙන් උපත ලැබූ ඒ ප්‍රතිසන්දිය පවත්වාගෙන යන්නට උදව් කරන ඊට උපකාර කරන කර්ම වලට අපි කියනවා උපස්තම්බක කර්ම කියලා. උපපීඩක කියලා කියන්නේ අර ජනක කර්මයේ ප්‍රතිසන්දිය පවත්වාගෙන ලැබපු දේ පවත්වාගෙන යන්නට නොදී පීඩා කරනවා, කරදර කරනවා. අන්නේ කර්ම වලට අපි කියනවා පීඩක. කුසල අකුසල දෙපක්ෂයෙන්ම දුවේ පුතේ ඒ දෙකටම පීඩා කරනවා නම් කුසලයක නම් කුසලයට පීඩා කරනවා, අකුසලේ නම් අකුසලයට පීඩා කරනවා. ඒවා පීඩක කර්ම. උපඝාතක කර්මය කියන්නේ අර ජනක කර්මයෙන් ලැබු ප්‍රතිසන්දිය පවත්වාගෙන යන්න නොදීවා ඝාතනය කිරීම, තමා විසින්ම ඒ කටයුත්ත සිදු කිරීමට කියනවා අපි උපඝාතක කර්මය කියලා. තම කෙටියෙන් පුතේ මම සිහිපත් කළේ ඔබට මෙය නැවත පෙළපොත අරගෙන කර්මය 10 කර්මයේ පාඩම අරගෙන බැලුවොත් පුතේ ඔබට තවදුරටත් මේක අවබෝධ කරගන්න පුළුවන්. හොඳයි අපි ප්‍රශ්නෙට පිළිතුර හොයමුකෝ. ප්‍රතිසන්දිය ලබා දීමට එනම් පුතේ අපි පැහැදිලිවම අපි කිව්වා ජනක කර්මයේ තමයි ප්‍රතිසන්දිය ලබා දෙන්නේ. ඒ අනුව අපි බලමු එනම් පිළිතුර ජනක කර්මයේ තමයි අපේ මේ 10 ප්‍රශ්නයට පිළිතුර. හොඳයි පුතේ. අපි බලමුකෝ ඊළඟ ප්‍රශ්නය. මරණින් මතු පළමු ආත්ම භවයේදී හෙවත් ඊළඟ භවයේදී විපාක දෙන කර්මය. දැන් ඔබට මම මීට ඉස්සෙල්ලා කිව්ව කරුණ වලට අමතරව ඔන්න දැන් තවත් කරුණක් කියනවා. ඒ තමයි ඒක නැවත මතක් කරන්න. දැන් අපිට මතක් වෙන්න ඕන මරණින් මතු ආත්ම වේදී ඊළඟ භවයේදී විපාක දෙන කර්ම මොනවද කියන එක දැන් අපිට අවබෝධ වෙන්න එපා. අපි බලමුකෝ කර්මේ පාඩමේ සඳහන් දිට්ඨ ධම්ම වේදනීය කර්ම. අපි ඒකට එමුකෝ උත්තරේ. ඔබට මතකනේ දිට්ඨ ධම්ම වේදනීය කියලා කිව්වේ නැවත මේ භවයේදීම මේ භවය තුලදීම කරන පින්පව් මේ භවයේදීම විපාකදීම දිට උපපජ්ජ වේදනීය කියලා කිව්වේ. උපපජ්ජ වේදනීය කියලා කිව්වේ ඊළඟ භවයේදී පමණක් විපාක දෙන කර්ම. අපරාපරිය වේදනීය කිව්වේ දෙවනාත්ම භවයේ සිට නිවන් දක්නා ජාති දක්වා විපාක දෙන කර්ම. අහෝසි කර්ම කිව්වේ රහතන් වහන්සේලාට වගේ අවස්ථාවක් නොලැබී යන කර්මයේ විපාක දෙන්නට අවස්ථා නොලැබෙන කර්ම වලට. හොඳයි. මරණයෙන්වත් පළමු ආත්ම භවයේදී විපාක දෙන ඊළඟ භවයේදී විපාක දෙන කර්මයේ තමයි උපපජ්ජ වේදනීය කර්ම. හොඳයි අපි බලමු පිටිතුර මොකක්ද කියලා. පිළිතුර අපට පැහැදිලි උපපජ්ජ වේදනීය දෙවන ආත්ම භවයේදී විපාක දෙන කර්ම. හොඳයි අපි මුදේ දැන් 12 වෙනි ප්‍රශ්නයට යමුකෝ. ජනක කර්මයට බාධා පමුණුවන එහි බලය හීන කරන කර්මය. දැන් ඔබට මම මේ ඉස්සෙල්ලා මේ ජනක උපස්තම්භක උපපීඩක උපඝාතක කියන කර්ම ප්‍රවේද පිළිබඳව පැහැදිලි කරන නිසා මම නැවත ඒක පැහැදිලි කරන්න යන්නේ නැහැ. අපි බලමු ජනක කර්මයට බාධා පමුණුවන. මම බොහොම පැහැදිලිව කිව්වනේ ජනක කියන්නේ මොකද්ද, උපස්තම්භක උපපීඩක කියලා. දැන් ඔබට මතකෙට එන්නට ඕන මොකද්ද කියන එක. හොඳයි. කටත්තා කර්මයේ නොවන බව පැහැදිලි. උපස්තම්භක කර්මයෙන් අපි කියන්නේ උපස්තම්භණය කිරීමෙන් ඒකත් නොවන බව පැහැදිලි. උපපීඩක කියලා කියන්නේ පීඩා කරනවනේ. එහෙනම් ජනක කර්මයට පීඩා කරන කර්මයේ බව පැහැදිලි. පිළිතුර ඒක වුවත් අපි ඊළඟට යමුකෝ. උපඝාතක කර්මය කියලා කියන්නේ ඝාතනය කිරීමනේ. අර ජනක කර්මයේ ලැබු ප්‍රසන්දියට බාහිරින් ඇවිල්ලා ඒ නැවැත්වීමට කටයුතු කිරීමක්නේ. ඒට ඒ ඉවත් කිරීම ඝාතනය කිරීමනේ. එහෙනම් පුතේ අපේ පිළිතුර ඔබට දැන් පැහැදිලි වෙනවා මේකේ මොකද්ද. ජනක කර්මයට බාධා පමුණුවන, පීඩා කරන, හානි කරන, කරදර කරන කර්මයේ තමයි අපි මේකේ හඳුන්වනවා. මොකද්ද අපිට ඉතුරු වෙන්න පිළිතුර තමයි මෙතන ඔබට පැහැදිලි වෙනවා උපපීඩක කර්මය. පීඩා කිරීම ජනක කර්මයට බාධා පමුණුවීම බව පැහැදිලි. හොඳයි අපි යමු පුතේ ඉක්මනින්ම ඊළඟ ප්‍රශ්නයට. 13 වෙනි ප්‍රශ්නය. සිදරින් සිදු කරන අකුසල කර්ම අතර කාය කර්ම ගණයට අයත් නොවන කරුණ වන්නේ. දැන් ඔන්න ආයේ දැන් ඔබට පැහැදිලි කරන්න ඕන අර නොවන්නේ කියන අර්ථය එනවා නම් කොහොමද කරන්න ඕන? නොවන්නේ වෙනකොට වන්නේ කියන පිළිතුරු තුනක් ඉවත් වෙනවා. එනිසාම ගොඩක්
පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඔබට බලමුකෝ දැන් ඉස්ලාමිකමනින් තේරුම් ගන්න පුළුවන් දෙයක් ප්‍රාණඝාතය, අදත්තා දානේ, කාම මිච්ඡාචාරය, අවිද්‍යාව. දැන් බලන්න පුතේ තිදොරින් සිදු කරන කර්ම මොනවද කියන එක දන්නවනේ. තිදොර ඔබ දන්නවනේ. දැන් සිදොර තමයි කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම. දැන් අපෙන් අහන්නේ තිදොරින් සිදු කරන අකුසල කර්ම අතර කාය කර්ම ගණයට අයත් නොවන. එතකොට කාය කර්ම ගණයට අයත් වෙන පිළිතුරු තුනක් මෙතන තියෙනවා. හොඳයි, ප්‍රාණඝාතය කාය කර්මයට අයත් එකක්. අදත්තා දානි අන්සතු දේ ගැනීම ඒව කාය කර්මයට අයත් දෙයක්. කාම මිත්‍යාචාරය වැරදි ලෙස කම්සප වෙඳීම ඒකත් කාම අපි පැහැදිලි කරනවා මේ කයට අයිති ඒවා. එහෙනම් දැන් ඉතින් කයට අයිති තුනක් මෙතනින් ඉවත් වෙනවනේ. එහෙනම් සිතට අයිති එකක් තමයි සිතින් කරන කර්මයක් තමයි අවිද්‍යාව, දැඩි ලෝභය කියන්නේ. අපි බලමු දැන් ඉතුරු වෙන පිළිතුර මොකක්ද කියලා. අපි කියවන්නේ දැන් ඉවත් වෙන්න ඕන කියලා කාය කර්මයට අයිති කර්ම තුන කොටස් තුන. ඒක දැන් ඔන්න අපි ඉවත් වෙනවා. ඉතිරි වෙන්නේ අපිට අවිද්‍යාව, ඒවා මනෝ කර්මයට අයිති කොටස. එතකොට අපිට පෑදිලි අපි දැන් මන්නව තව ධාරණය කරනවා පුතේ. ආයේ ඔබට නොවන්නේ වනකොට අයත් වන වන්නේ කියන පිළිතුරු තුනක් මේකෙන් ඉවත් විය යුතුයි. හොඳයි, අපි යනවා පුතේ නම් 14 වෙනි ප්‍රශ්නයට. අත දැක් වෙන ප්‍රකාශ අතරින් බුදුදහමේ ඉගැන්වෙන කර්ම පිළිබඳව සත්‍ය ප්‍රකාශය වන්නේ. අපි බලමු දැන් මේ පිළිතුරු බුදුදහමේ ඉගැන්වෙන ප්‍රකාශ අතරින්. දැන් කර්මයට අදාළවනේ. අපි බලමු කර්මයට අදාළව මොනවද පහත පිළිතුරු හතරෙන් නිවැරදි පිළිතුර කියන්නේ. පුජ්‍යල ජීවිතයට එතරම් බල නොපාන්න කියන්නේ. බෑනේ පුතේ, පුජ්‍යල ජීවිතයට තදින්ම කර්මයේ බලපානවනේ. ඊළඟකට අපි යමුකෝ බුදුදහමේ පමණක් ඇති ඉගැන්වීමකි. නෑනේ පුතේ, බුදුරජාණන් වහන්සේගේ සමකාලීන අනිකුත් සාසුවරුනුත් මේ කර්මය පිළිබඳව නොයෙක් මත ප්‍රකාශ කළා නම් එහෙනම් ඒ ආයත් මේ ගැන කතා කරලා තියෙනවනේ. එහෙනම් ඒකත් අපිට දැන් මේකේ පිළිතුර හැටියට ගන්න බෑ. බලමුකෝ තුන්වෙනි පිළිතුර සතේජනික තිදුරින් සිදුවන ක්‍රියාවකින්. අන්න පුතේ එතන නම් බොහොම පැහැදිලි මොකද්ද කර්මය කියන්නේ. චේතනාහං භික්කවේ කම්මං වදාමි. එමෙ නැත්තම් කයින් වචනෙන් සිතින් සිදුවන ක්‍රියාවන් වලට තමයි අපි කියන්නේ සිතාමතා කරනවා නම් ඒ ක්‍රියා කර්මය හැටියට. එහෙනම් මේ පිළිතුර හරි වගේ. ඒත් අපිට තව පිළිතුරක් තියෙනවනේ. අපි ඒකත් පොඩ්ඩක් බලමුකෝ. කරදර දුක් පීඩා පමණක් ලබා දෙන්න කි. එහෙනම් කර්මය කියලා කියන්නේ නැහැනේ අපි. කරදර දුක් පීඩා කර්මයට තියෙනවනේ, කුසල අකුසල දෙපැත්තම. ඒ නිසා පළවෙනි පිළිතුරත් දෙවෙනි පිළිතුරත් හතරවෙනි පිළිතුරත් පිළිතුරු නොවන බව ඔබට පැහැදිලියි. එහෙනම් කර්මයේ පිළිබඳ නිවැරදිම මෙතන තියෙන ප්‍රකාශ අතරින් නිවැරදි පිළිතුර වන්නේ සතේචනිකව තිදුරින් සිදුවන ක්‍රියාව යන්නයි. එතකොට අපිට එනම් පැහැදිලියි පුතේ, ඒ පිළිතුර අපේ ඉවත් වෙනවා, වැරදි පිළිතුර ඉවත් වෙනවා, නිවැරදි පිළිතුර අපි ඉතුරු වෙලා දැන් ඔබට තිරේ දිස් වෙනවා. තුන්වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර බව. හොඳයි, අපි යමු 15 වෙනි ප්‍රශ්නයට. හොඳයි, බුදුදහමේ පැහැදිලි කරන ආකාරයට පළවෙනි පිළිතුර සියල්ල සිදුවන්නේ කර්ම නිසාය, දෙවෙනි පිළිතුර චේතනාවට කර්මයයි කිව නොහැකිය, තුන්වෙනි පිළිතුර කර්මෙහි කුසල අකුසල ભેදයක් ඇත, හතරවෙනි පිළිතුර තිදුරෙන් සිදු නොවන කර්මද ඇත. දැන් අපි බලමු ආයි කඳට ගිහිල්ලා මොකක්ද අහන්නේ. බුදුදහමේ පැහැදිලි කරන ආකාරයට සියල්ල සිදුවන්නේ කර්ම නිසාය. ඒක අපිට බැහැර කරන්න වෙනවනේ පුතේ. සියල්ල සිදුවෙන්නේ කර්මයෙන් නෙවෙයිනේ. ඒ නිසා ඔබට මතකනේ නියාම ධර්ම පහක්ෙම තියෙන උතු නියාම, බීජ නියාම, ධම්ම නියාම, කම්ම නියාම, චිත්ත නියාම. මේවත් ඒ කර්මයට අදාළ නම් කර්මයම නෙවෙයිනේ. හොඳයි, ඒ නිසා මේ පිළිතුර අපට ගන්න බෑ. චේතනාවට කර්මයයි කිව නොහැකිය. නෑනේ පුතේ, බොම් පැහැදිලිවම බුදුහාමුදුරුවෝ කියන්නේ චේතනාම් භික්කවේ කම්මං වදාමි. නං චේතනාවම කර්මයේයි කියමි කියන එක තමයි බුදුරජාණන් වහන්සේ. එහෙනම් ඒ පිළිතුරත් මේකට අදාළ නැහැ. හොඳයි, අපි යනවා එහෙනම් තුන්වෙනි පිළිතුරට. කර්මෙහි කුසල අකුසල ભેදයක් ඇත. ඔව්, බොහොම පැහැදිලිව කර්මය කුසල අකුසල කර්ම පිළිබඳව තමයි පැහැදිලි කරන්නේ. අකුසල පැත්තට විතරක් නෙවෙයි, කුසල පැත්තට විතරක් නෙවෙයි, කුසල අකුසල දෙකටම කර්මය අදාළයි. ඒ පිළිතුර දැනට හරි වගේ. අපි යමුකෝ හතරවෙනි එකට. එහෙනම් තිදොරින් සිදු නොවන කර්ම දැත. නෑනේ පුතේ, ඇසෙන් අපේ තිදොර මොකද්ද? කය, වචනේ, සිත. මේ
තුනින්නේ අපි තිදොර කියලා කියන්නේ නේනම් දැන් තිදොරට ආයත් නොවන ඒවා නැණි අපි ඔය ආයතන තුනෙන් තමයි අපි කලීතු කරන්නේ එහෙනම් පුතේ අපිට මේ පළවෙනි දෙවෙනි හා හතරවෙනි පිළිතුරු මේකෙදි නිවැරදි පිළිතුරු හැටියට ගන්න පුළුවන් කමක් නැහැ අපිට ඉතුරු වෙන්නේ එමනම් අපිට මේ මේකෙදි අපිට ගන්න පුළුවන් පිළිතුරු වන්නේ කර්මයේ කුසල අකුසල ભેදයක් ඇත කියන්නේ දැන් අපිට පැහැදිලි වෙනවා පුතේ මේ වගේ ප්‍රශ්න වලදී ඔබට ඉගෙනගත්ත විෂය කරුණු පිළිබඳව නැවත ආවර්ජනයකට එන්ට වෙනවා ප්‍රශ්නය දකින්න කොටම ඔබට විෂය කරුණු මතක් විය යුතුයි එහෙම නැතුව මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න ගියොත් ඔබ අමාරු වෙනවා ඒ නිසා පුතේ තවම කාලය තියෙනවා ඔබට මේ වගේ ප්‍රශ්න දිහා බලලා ඔබ නැවත විෂය කරුණු සිහිපත් කරගෙන ඒවා මතකේ නගාගෙන තියාගන්න හැම විටම මේ බහුවර්ණ ප්‍රශ්නයකට පිළිතුරු ලියද්දී පිළිතුරු හතර පිළිබඳවම ඔබ තර්ක විතර්ක කරමින් නිවැරදිව ඔබේ ප්‍රඥාවට අරගෙන අවබෝධයට අරගෙන නිවැරදිම පිළිතුරු තෝරා ගන්නට ඕන. හොඳයි පුතේ එහෙනම් අද අපිට තියෙන කාලය අනුව මීට වඩා අපිට මේ විෂය කරුණු සාකච්ඡා කරන්න පුළුවන් කමක් නැහැ. දූල පුතාලා මාත් එක්කලා ගොඩාක් උවමනාවෙන් අහගෙන ඉන්නේ නැති කියලා හිතනවා. හොඳයි දූල පුතේ අපි දැන් මේ කරුණු පිළිබඳව මෙතන සාකච්ඡා කළ චතුරාර්ය සහ කර්මයට අදාළ කරුණු පිළිබඳව අපි සාකච්ඡා කළා මීට වඩා අපිට කාලය නැහැ අපි මෙතනින් අද මේ සාකච්ඡාව නිමවටපත් කරනවා මේ අවස්ථාවේ මා විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්නට ඕන කලාප අධ්‍යක්ෂතුමිය සංවර්ධන අධ්‍යක්ෂතුමිය හා මේ පිළිබඳව බොහොම මහන්සිලා කටයුතු කරපු අපේ විෂය අධ්‍යක්ෂතුමියට අපගේ ස්තුතිය පුද කරනවා මේ කටයුත්ත දරුවන්ට දායාද කරන්නට උදව් වීම පිළිබඳව එනම් පුතේ ඔබට 2020 වර්ෂයේ බුදුදර්ම විශේෂිත ඒ සාමාර්ථයක් ලබා ගැනීමට ජය ප්‍රාර්ථනා කරමින් ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා ආයුබෝවන්.